පස්කුදින ප්‍රහාරමාලාවෙන් උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් කැඳවනු ලැබුවා. ඒ අනුවම හමුවා උදෑසන 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. රට තුළ මතු ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මෙම සාකච්ඡාවට සියලුම පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වී සිටියා. මෙම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැත්. ISIS සංවිධානයේ මේ සිදුවීම ඇති කළ අවස්ථාවේ සිට අපේ රටට විශාල වශයෙන් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය තුරන් කිරීමට මර්ධනය කිරීමට විශාල ජාත්‍යන්තර සහයෝගයක් මේ වන විටත් ලැබිලා තිබෙනවා. ලෝකයේ ඉතාම ඉහළ ප්‍රබල රටවල් 7-8ක ක්‍රියාකාරීන් මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම විදේශීය විශේෂඥයින් රාශියක් අපිට ඇවිල්ලා අපේ ආරක්ෂකංශ සමග මේ වන විට විශාල වැඩ කොටසක් කරනවා. මේ අපි පළවෙනි වතාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අහුවුණේ අවස්ථාවක්. ඒ පිළිබඳ ගත යුතු දේශපාලන ඇමති මණ්ඩලයේ ආරක්ෂකංශවල පරිපාලන ප්‍රතිව්‍යුහගත කිරීම අපි ජනාධිපතිවරයාට දැන් සාකච්ඡා කරගෙන යනවා. හිතන්නේ මූලික කණ්ඩායමේ බොහෝ දෙනෙක් දැනට අරගෙන තියෙන අත්අඩංගුවේ දෙවනුව ස්ලීපර්ස්ලා තමයි දැන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට තිබෙන්නේ. අපි අවධානය කරන්නේ ජාතික ආරක්ෂාවට නිසිතන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමිතැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තීය භාවයක් සහිත පරිණත සුදුස්සන් අතට පත් කරන්න කියලා. භයානක අනතුරක් තියෙන. අපි අත්අඩංගුවට ගන්න ඕනි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී අහිංසක සාමාන්‍ය පුද්ගලයන්වත් අත්අඩංගුවට ගත්තොත් ඒ හරහා මොවුන්ට අවශ්‍ය කරන සරුබිම තවත් වර්ධනය වෙනවා. එනිසා එතෙන්දී ආරක්ෂකංශ වලින් පරිස්සම් වෙන්න කියන එකත් අවධාරණය කරන්න ඕනි. මෙතනින් එළියට එන්න මේ විදේශ සහය ඕනේ නැහැ. අපේ ආරක්ෂකංශ ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. අනියෙන් මේ ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා. ඒ නිසා මේකේ ආරක්ෂකංශ දුර්වල කරලා ඒ දුර්වල කරපු ස්පේස් එකට වෙන කොහේ හරි බටහිර රටවල් වල හමුදා මෙතනට ගෙන්න ගන්න දිශාවට මේක අරගෙන යන්න දෙන්න එපා. සමහරුන් තෝන්නේ ඒක. සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. අප පක්ෂයේත් අපි පෑදලිව කිව්වා ලේසියෙන් ගන්න එපා මේ ත්‍රස්තවාදය. තාත්ත දන්න නැතුව නෝනා දන්න නැතුව කටයුතු කරන ත්‍රස්තවාදයක් මේක. සංවිධානයේ ත්‍රස්ත සංවිධානයක් විදිහට නම් කරනවද කොහොමද ඒක තාම වෙලා? අනිවාර්යෙන් කරන්න ඕන ත්‍රස්ත සංවිධානයක් විදිහට නම් කරන්න ඕන, තහනම් කරන්න ඕන. ඒකට සම්බන්ධ වෙන සියලු දෙනාම අත්වඩංගට අරගෙන සියල්ලට දෙන්න පුළුවන් උපරිම දඩුවම අපේ ලංකාව නීති රීති අනුව කරන්න. යතර සර්වාගමික කමිටුව අද සවස 4ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.